hirugossip.lk මාද චිත්‍රකිනේ කොයෝ ඉන්න වෙලාවේ තමයි නේද ශ්‍රියන්තගේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඒක පොඩ්ඩක් කරලා පේනවනක මං හරි ආසයි කුසුම එන්න අර කීපු ඩයලොග්ස් ටික ඒ විදිහට කියන්න මෙයා මා චිත්‍ර හොයන එකද ඔව් එන්නේ ඇවිල්ලා ඉවර ඉඳගෙන තමයි කිව්වේ කොට නැගිටලා කරමුකෝ ඒක රාගමින්ද රාජගිරියට එන්න ඕන කෝච්චි එන්න ඕන කමන්නේ හිතන්නේ දැන් රාජගිරිය ඉඳලා ඔන්න නෑ ඒක මෙහෙමයි දැන් මේම කියන්න කමන්නේ දැන් මේ දැන් පණ්ඩුකාභී කියලා නාට්‍යයක් හැදුවා සයිමන් නවගත් එක මාත්‍ය එතකොට ඒකේ දැන් මම දීඝගාමිනීගේ චරිතය කෙනෙක් නැහැ උන්මාද චිත්‍රාද පස්සේ සයිමන් කෝ ආයිසේ හොයාගෙන එනවා කො කවුරු හරි ගුවා දැන් මෑව හොයාගෙන ආවා සයිමන්ගේ යාළුවෙක් කුසුම් මඩ ගහගෙන ඇවිල්ලා තිබ්බම ටිකක් ඉතින් සීන් සිරුරක් තියෙන දිගටි කොම් මූණක් තියෙන කොණ්ඩේ දිග සුදු කොහෙද ගෝ අනුලා ආ අනුලා නන්නේ ලුගේ ගොඩ අනුලා හරි ඔව් දැන් මොකද ප්‍රශ්නයක් නැහැ කියලා කල්පනා කරලා දැන් මට දැන් පොඩි සිතක් එනවා පහළ වෙනවා දැක්ක පළවෙනි දවසේම ඔව් අර වගේම තමයි මේ ප්‍රේම ජවනිකා ඉතින් අර එතකොට මම ගුරුවරයෙක් ඒක වැඩි වෙන හොඳ ටූ ඩේන්ජරස් එතකොට මේ දැන් අපි කල්පනා කරමු දැන් මංගෝ නංගි එන්න පොඩ්ඩක් මේ පිටපත පොඩ්ඩක් කියවමු දැන් පිටපතේ දෙබස් දැන් මේ හරි ප්‍රේමණීය දෙබස් මෙවුවා මේ මතිනෝ දැන් මගේ ප්‍රේමය කොතරම් දැයි ඔබට නොදැනි චිත්‍රාවනි මේහා මේ ප්‍රේමය විඳගන්නේ කෙසේද මෙවන් වූ ප්‍රේමණීය මොහොතක මගේ ආදරේ නැවත මං වාට ඇත්තටම ආදරේ ගොතුවා මොකද කියන්නේ අයියේ එහෙම කරන්නේ පොතේ තියෙන මිනරව වගේ කියලා දෙන්නේ පොතේ තියෙන දෙබස් ඇස්සේ මගේ දෙබසුකුත් බස්සනවා හරි අයියේ එහෙම දෙබසක් නැහනේ නැහැ මම පොතේ නැහැ මගේ හිතේ තියෙනවා ඇත්තද අම්මණන් ඉන්නේ අන්න අතන කියලා නෑ නෑ ඔය හැමදේම වහලා වහලා කියන්නේ හරි හරි කතාව කියන්නේ ඕ මියා ඔහොම ඔහොම කතා කී කී ඉන්නා දැන් මට තේරෙනවා මෙයා ටිකක් උනන්දු වෙයි දෙවෙනි එපිසෝඩ් එක එපිසෝඩ් 1 ඉවරයි ඉවරයි ඔහොම ඉන්නා දවසක් මෙයා කර්ටන් එකක් අයින්ද අපි දෙන්න එතනම අත් දෙක ඇදගෙන මෙහෙම දුවගෙන යන ස්ටේජ් එකට එක ජාලයක අයින් ඉන්නකොට මෙයා මගෙන් අහලා මේ අන්න ඔන්න මෙන්න දැන් ස්ටේජ් එකට ෂෝ එක ගිලා නෑ නෑ රිහ රියසර් හොඳ රියසර් මේ අම්මත් ඉන්නවා දැන් මෙහෙම මෙයා මයින් අහනවා මේ මන්ද එක පාටම ඔයාට මෙහෙම කිස් එකක් දුන්නු මොකක් චටාස් කියලා සද්දක් ඇහි කියලා අර බෙල්ල මිරිගනවා වගේම වැඩ තමයි මේ වෙන්නේ මේ මන්දන්නේ මේ කාන්තාවන්ට එනකොට මහත්යෝ මෙහෙම සිතුවිලි එන්නේ ඇයි බෙල්ල මිරිකණ්ඩ වගේ කනට චටාස් කියලා සද්දයක් ඕගොල්ලෝ දෙන්නට පමණ ඒක නැතුව මේ බොහොම ප්‍රේමණීය ලෙස ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ හැබැයි කෙසේ වෙතත් දැන් මේක දැන් මෙහෙම දැන් අර ප්‍රේම විරහව මෙහෙම එනවා නාට්‍යද නාට්‍යාවල හොඳයි නිකන් එනකොට දැන් මේක කුමරි ප්‍රකාශ කරගන්නත් එපා දැන් විටින් විට ආබාධක එනවා අර මේ නාට්‍ය දවසේ ඇත්තටම එතකොට ජනාධිපතිතුමා ජේ ආර් ජයවර්ධන මැතිතුමා හිටියා ප්‍රේමදාස මහත්තයා හිටියා මහා දැවැන්ත කණ්ඩායමක් මැද්දේ නාට්‍ය පෙන්නනවා දිග මේ වගේ දැවැන්ත මේ මේ තව එක උඩ තව ස්ටේජ් එකක් හදලා ඒක උඩ තව කුළුණක් හදලා ඒක එක්ටැම්ගේ දැන් කොනේම මම මේ හරි උඩක මෙයා නැගලා පඩි පෙළේ මමත් පරිස්සමින් නැගනවා හරි මේ තාම මේ ප්‍රේමේ නේ තියෙන්නේ පඩි පෙළේ අල්ලලා නැගලා හරි ගෙදරදි අපිට සහෝදර ප්‍රේමේ කියලා අපි නැහැ මන්නේ සහෝදරත්වයට බලාගෙන නැගින්න අයියෙන් අල්ලගන්න ඕම උඩ වැටෙයි පඩි සොයා හරි නේද මම හරි නේ හරි ඔක්කොම බැලුවා මල්ලා දැම්මට මෙව කියන්න බෑ මට තියෙනවා සින්දුවක් කියන්න ඇවිල්ලා කෙරවලක ඔය ප්‍රේම විරහ මගේ සේවකයොත් දීගගාමිනීනේ සේවකයොත් ඇවිල්ලා මෙහෙම දැන්
සින්දුව කියනවා මහදවැන්ත කියනවා රේමි කියනකොට ඔඩියන්ස් එක දිහා බලන්න කියන්නේ එක් ටම් ගේම් එකේ දඩ බඩා කියන සබ්ජෙක්ට් මං හිතුවා එක් ටම් ගේම් උන්මා චිත්‍ර අපිම වැටුණා එහෙම මම බලපුවම මගේ සේවකයෝ දිව්වා මට දුවන්න බෑනේ मम दूपुनतिर्भीत भाव निर्भीत भाव लकुन शोकिवर LK